එකසිට නේසල් ඩයරි විශේෂ පුවත් සමගින් සත්‍ය හා නිවැරදි පුවත් ලදසනින් නැසෙනින් තරබන්න නේසල් ඩයරි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අවශ්‍යම පුවත කඩිනමින් ලද විකස රැගෙන ආවා මේ දිනවල හැමෝටම තියෙන ගැටලුව තමයි ලංකාවට නැවතත් යන්න බැරි වේද එසේත් නැත්නම් සියලුම ක්‍රමවේදයන්ට අදාළ නිරෝධානය දින 14ක් වේද කියලා ගොඩාක් දෙනෙක් කමෙන්ට් කරනවා ඉතින් ඒකට පිළිතුරු ලද විකස ඔයාලට රැගෙන ආවේ එන්නත ලබාගෙන සිටින අයටත් තියෙන ප්‍රධානම ගැටලුව තමයි එයාලට දින 14ක් නිරෝධානය අත්‍යවශ්‍යද කියන දේ. ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් ලංකාවේ කොරෝනා තත්ත්වයේ සහ ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් යුදමුදාපතිතුමා විසින් ප්‍රකාශ කරා. අපි ඒ සඳහා යොමු යමු. ඔයාලා සියලු දෙනාටම ලංකාවට එන්න පුළුවන් විවිධ වූ නිරෝධාන ක්‍රමවේද යටතේ සහ එන්නත ලබාගත් අයට ඔයාලා ලංකාවට පැමිණ කරන PCR පරීක්ෂණයෙන් ප්‍රතිපදල් ලද විගස එන්නත ලබාගත් අයට නිවසට යෑමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අනිකුත් සහෝදර සහෝදරියන්ට රජයේ සහ හෝටල් නිරෝධාන ක්‍රමවේද දෙක යටතේම ලංකාවට බාධාකින් තොරව පැමිණෙන්න පුළුවන්. දැනට වෙනස් වී තියෙන එකම කාරණේ නිරෝධානයේ දින 7 දින 10 තිබුණු නිරෝධාන ක්‍රමවේද දින 14 දක්වා වැඩිවීම පමණයි. අපි දැන් මේ වීඩියෝට යමු. ආයුබෝවන් දුක්පත්. ඔද ඊයේ දිනේදී 880ක් මේ චන්දන 865ක් විශේෂයෙන්ම පිටරටවල වලින් පැමිණ ආවලුණු 15 දෙනෙකු මේ අතර තිබෙනවා. ඒකයි 895ක් ඇරිලා වාර්තා වන්නේ. ඒත් එක්ක මීයම් 4කුත් වාර්තා කරලා තිබෙනේ 9642 දෙනෙකු රටේ මේ වෙන විට මේ කොයිත් ආසාදිතයන් හේතුවෙන් මියගොස් තිබෙනවා. කොයිත් සා වෙනස් රෝගත් තමැදිව මේ අනුව ශ්‍රී ලංකාවේ ඊයේ සුවාගත් කොයිත් ආසාදිතයන් 895ක් සමක මේ දක්වා ප්‍රථමතාවට ලක්ෂ ඉක්මවා ගියා රටේ කොයිත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1585ක් හැටියට තමයි කොයිත් ආසාදිතයන් වාර්තා වන්නේ. මෙහිදී විශේෂම වැදගත්කම අපි දැක්ක පසුගිය සති දෙක තුනකට ඉස්සලා කාල සීමාවේදී රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර කරේ සාමාන්‍ය 2000ක 3000ක වගේ ඊට අඩු සංඛ්‍යාවක්. දැන් මේ 5793 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි කාල ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රතිකාර ලබනවා. එනුත් බහුතරයක් ඉන්නේ රෝහල්වල. ඉතින් මේ අපි ප්‍රථම සහ දෙවැනි අදියර ඔක්තෝබර් සහ අප්‍රේල් මාසෙ දක්වා වූ කාල පරාසයේදී හමුණු කොවිඩ් ආසාදිතයන් බහුතරයකට කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව ඔවුන්ට ඔවුන්ම කියන අපිට මේ පොසිටිව් වෙලා තිබ්බට නම් අපිට කොයිත් අපි දන්නේත් නැහැ මොනවද පේන්නේත් නැහැ ඒ වගේ තත්ත්වයක් යටතේ. නමුත් මේ අවස්ථාවේදී හමුවන්නේ විදිහට නෙමෙයි, මේ අවස්ථාවේ භයානකකම බහුතරයක් හමුවන්නේ මේ රෝගී ලක්ෂණත් එක්ක. ඒත් එක්ක හමුණාන් පස්සෙත් ඔවුන්ගේ තත්ත්වය යම් ආකාරයක පසුගිය වතාවන් වලට වැඩිය යම් භයානක තත්ත්වයක් නැත්නම් හුස්ම ගැනීම අපහසුතාවයන් යටතේ ශ්වසන පද්ධතිය අපහසුතාවයන් යටතේ තමයි වාර්තා වන්නේ. ඒත් එක්ක යම් කිසි ආකාරයකින් මෙහිදී විශේෂයෙන්ම වයස අවුරුදු 30-40 කාණ්ඩෙම ගොඩාක් ඉස්සලකේ වයස වැඩි අයවලුත් මේකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ වතාවේ වෙනස් ස්වරූපයක් අරන් තියෙනවා. වයස අවුරුදු 30-40 වැනි කාණ්ඩ වලටත් යම් කිසි ආකාරයක තත්ත්ව මිට වැඩිය පසුගිය වතාවටදී බරපතල තත්ත්වයක් වාර්තා වෙනවා. ඉතින් ඒත් එක්කම තමයි මෙහිදී ඔබ ඇහුවා මේ ලොක්ඩවුන් කරාද කියලා කොහරි ප්‍රදේශයේ අපි මේ වෙනකොට වාර්තා කරලා තිබෙනවා. ප්‍රධාන වශයෙන් අපි කුලියාපිටිය ඉතාමතරව අපි ඊයේ දිනේ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් කීපයක් හුදෙකලා කරනු ලැබුවා. ඉතින් වාර්තා වුණොත් ඒක විහිදිලා වාර්තා වුණොත් වගේ නෙමේ, එක් ස්ථානයක අපිට හමුවනවා නම් අපි අනිවාර්යයෙන්ම හුදෙකලාවකට ලක් කරනු ලබනවා. ඉතින් මෙහිදී චන්දන විශේෂයෙන්ම වැදගත්කම තියෙන ඊයේ දිනෙත් අපි පිටරටවල් වලින් 1516 දෙනෙකු රටට ගෙන්නුම් ලැබුවා. අපි කිසිසේත් මේ අපි කතා කරන මොහොත වෙනකන් රටවල් වලින් එන අයවලුත් නවත් ගෙන්නන එක නවත් ගන්න අපි කටයුතු කරලා නැහැ. අපිට විවිධ ආකාරයෙන් සමහරලාට විරෝධතා එනවා ගෙන්නන්න එපා කියන එක. නමුත් රටේ ජනතාව පිටරටවල ඉන්න ජනතාව ලංකාවට එන්න බලා ඉන්න අයවලුන් ඔවුන් අපි නවත්තන්න නැතුව මේ ආකාරයෙන් තවදුරටත් ගෙන්නනවා. නමුත් මේ ගෙන්නේදී සමහර වෙලාවට අපිට හැකියාවක් මේ අපිට උපදෙස් ලබා දෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රවලින් විවිධ ආකාර වූ ඒ කරනු ලබන නිරෝධායන ක්‍රියාවලි සමහර දේවල් වෙනස් කරන්න කියලා. ඒ ඇත්තටම රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නැත්තම් මේක නවත්වන එක පුළුවන්. නමුත් නවත්වන්න බැ, අපිට අපේ ශ්‍රී ලංකීයන් ජනතාව ගෙන්නා ගන්න ඕනේ. ඔවුන්ට එන්න අවශ්‍යින් දදී ඒක ගෙන්නද්දී සමහර ඒත් එක්කම ඊයේ දිනේදී බොහෝ ප්‍රචාරයවල් දීපම මේ එන්නත් දෙකම ලබා දෙන කට්ටියෝ නිරෝධායන කරන එක සම්පූර්ණ අසත්‍යක්. විවිධ අදහස්
ලබා දෙනවා නමුත් මේ දක්වා අපි මේ කතා කරන මොහොත දක්වා මේ ආකාරයෙන් එන්නත් එක ලබාගෙන කවුලුන් කිසිසේත් නිරෝධායන කරන්නේ නැහැ PCR පරීක්ෂණවලින් පසු වුන් මුදා හරිනවා ඒ එයාත් මේ අවස්ථාවේදී බොහෝ ගුරු ප්‍රචාරත්මය ආකාරයෙන් රැගෙන යනවා ජනතාව වෙතට ඔව් යුද හමුදාපතිපනි විශේෂම අප සුතිවන්තර ඔබ නිරන්තරයෙන්ම මේ ඉතාමත්ව පැහැදිලිව අප දක්කා අවුරුදු උත්සව සමයට පෙරත් බොහොම කාරුණිකව ආයෝජනා කර සිටියා ජනතාවට ඔබ ඔබගේ ආරක්ෂාව පිළිබඳව හිතන්නට කියලා ඒ සීමාව ඉක්මුවොත් අපට කරදරේ වැටෙන්න වෙයි කියන කාරණා ඔබ ඉතාමත් පැහැදිලිව කිව්වා මේ මොහොතේදී දැනගන්නට කැමති ඔබතුමාගෙන් දැන් ආර්ථිකය අපි යථාවත් කරමින් යන ගමනක් ආර්ථිකය කඩා වැටෙන්න දෙන්න බැහැ ඔබ කිව්ව ආකාරයෙන්ම විශේෂම පුංචි ආර්ථිකයක් අපට තිබෙන්නේ මේ අවස්ථාවේදී මේ රට සීමකට ලක් නොකොට ඉදිරියට පවත්වාගෙන යන්නේ කෙසේද ඒ සඳහා මොන වගේ සැලසුම්ද සකස් කරලා තිබෙන්නේ මේ තුන්වෙනි රැල්ලක් ඇති වී තිබෙන මොහොතේ. ඔව් දැන් මෙහෙමයි චන්දන මේක ඉතාමත් ජනතාව බුද්ධිමත්ව මේ තීරණය සහ මේක තේරුම් ගත යුතු කාරණයක්. විශේෂයෙන්ම අපි ප්‍රථම අවස්ථාවේදී රට වහනක සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් එකට ගියා. රට බුද්ධ කලාකිරි නිරෝධායන ඇතුළු නීති පනවන රටම වැහුවා. දෙවන අවස්ථාවේ අපි එසේ කරේ නැහැ. ඔබතුමා කිව්ව ආකාරය අපි කිව්වාගේ රටේ ජනතාව අපේ ආර්ථිකයේ පමණක් නෙමෙයි බොහෝ අයවලු ආර්ථිකයත් වැඩගත් ඒත් එක්කම රටේ බොහෝ පිරිස අපිට කිව්වා අපිට මැරුණත් අද දැනුත් කියනවා අදටත් අපිට ඊයේත් කතා කරගෙන මේ මැරුණත් වහන්න එපා අපි උඩ ජීවත් වෙන්නේ කොහොමද? ඔබතුමාලා වහයි ඔය යම් කිසියම් දෛනික නැති සමුන්ට මාසික වේතනයක් හම්බ වෙන කතිය බොහෝ කැමැති වේ ගෙවල් වලට ඉඳලා කියන්න වහන්න කිය. ඒකට අපි කොහොමද ජීවත් වෙන්නේ? ඔබතුමාලා ඕවද කරන්න යන්නේ කියලා අපෙන් අහනවා. විශාල මේ දුරකථන අපිට කෝල්ස් වලින් කතා කරලා මේක වහන්න දෙපයි කියන විශාල සංඛ්‍යාවක් කියනවා. ඉතින් ඒක හින්දා අපි ජනතා දැන් මේකෙදි වෙන්නේ සමුන්ට පුද්ගලික වශයෙන් වගකීම ඔබ කොයි දාසාදිතින් වෙන්න මේ මෝවාවර්ණේ පළඳගෙන සෞඛ්‍ය උපදේශ වලට අනුව අනුගත වෙන්න කියලා අපි දැන් සතියන්තේ පටන් ගන්න ඉස්සර දීප මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වේ පැහැදිලි කරලා දුන්නා මේක මේ වාතයෙන් යන්න පුළුවන් ක්‍රමවේදයන් යන්න පුළුවන් ක්‍රමවේදයන් සම්බන්ධ එන්නත් එන පිළිවෙල මේ කියලාදී කියලා පැහැදිලි කිව්වේ සතියන්තේදී ඔබ පුළුවන් තරම් ඔබගේ මේ විනෝදචාරිකාවක් සමහරලාට අපිට නවත්තන්න හැකියාවක් අපිට පෞද්ගලික හැකියාවක් තිබෙනවා සමහර දේවල් කළ යුතු දේවල් තියෙනවා ඔබ රැකියාවට පැමිණිය යුතුමයි ඔබ රටට මේවා කියන්න ඕනේ අපි රැකියාව හමුදාවේ කට්ටිය රස්සාව කරන්න ඕනේ අපිට එළියට යන්න ඕනේ ඒවා කරන්න වෙනවා නමුත් ඒ ආයතන තුලින් අපි පෞද්ගලිකව වගකීමක් අරගෙන කොයිත් සම්බන්ධයෙන් දින උපදේශ වලට අනුගත වෙලා වැඩකටයුතු කිරීමෙන් තමයි මේක නවත්තන්න පුළුවන් ඉතින් ඒ දේ තමයි උත්සාහ කරන්න නමුත් ඔබතුමා කියන විදිහට අපිට මේ ගොඩක් කට්ටිය වහන්න එපයි කියන කතාව කියන්නේ නමුත් අපි මේ ආකාරයෙන් ජනතාව හැසිරු නැත්තම් දැනටත් ඉන්නේ මේ අලුත් අවුරුදු සමයේ සහ ඊට ඉදිරියේ ඉස්සල්ලා තිබ්බ කාල පරිච්ඡේදයේදී ආසාදිතයන් මගින් හැදිවෙච්ච ආසාදිතයන් තමයි මේ හමුවන්නේ මේ අලුත් අවුරුද්දෙන් පස්සේක තව ඉදිරි සතිය දෙකේ අපිට හමුවන්න පුළුවන් ඒක අපි කිව්වේ ඉදිරි සති තුන මාසේ ඉතාමත්ම වැදගත් කියලා ජනතාව මේ ආරක්ෂාව සපේ ගන්න උත්සාහ කරන්න කියන එකයි කියන්නේ සමහර අවස්ථාවලදී සමහර තියෙනවා අවස්ථා පැවැත්වීම යුතුයි පුද්ගලයෙක්ගේ මගුල් ගෙදරක් තියෙන දිනවල නම් ඒක සමහරලාට එකක්කේ කැමති වෙන්නේ නැහැ කිසිසේත් තව දවසකට දාගන්න අනිවාර්යයෙන් ඒවා පවස් ගන්න දීලා තියෙන උපදෙස් මේව අනුව ක්‍රියා කරන්න සාරොත්ව තියන්න දීපේවා තියෙනවා ඒවා තියාගුවට කමන්නේ නැහැ නමුත් ඔබ මේ සෞඛ්‍ය ක්‍රමවේදයන් වලට අනුගත වෙමින් කරන්න අපිත් කරනවා සමහර දේවල් තිබෙනවා හමුදාවලත් තියෙනවා නමුත් ඒ තිබ්බට අපි බලනවා විශේෂව මේක කොවිඩ් පැතිරෙ නොවන ආකාරයට වගේ බලාගන්න ඒ අනුව තමයි අපි කියන්නේ ඇතිසක් දුරට මේ සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වෙන්න කියලා දැන් අපි කිව්වා මේ සතියන්තේ දීර්ඝ මාඩුල අපි දැක්ක අනුරාධපුරේ ගත්තාම අපේ මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රදේශ වලින් ගුවයින් නැපෑ කියලා නමුත් ගිහිල්ලා තියෙනවා. ඔව්. ඉතින් ගිහිල්ලා තියෙනවා නම් අපිට මේ අවස්ථාවේ ඉඳන්ඩ තියෙන්නේ එසේ ඔබ ගිහිල්ලා තිබෙනවා නම් හෝ ඒ සත්‍යයක් තිබෙනවා නම් ඔබ ආරක්ෂිතව කටයුතු කරන්න. ඒ වුණොත් අපිට ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ සත් දින කීපෙදී මේ තත්ත්වේ පාලනේ මේත්‍ය වැඩි ය මේ කොයි දාසාදිත්‍යයන් ඇවිල්ලා නැත්නම් ජනතාව මේ කියන ආකාරයෙන් කිසිසේත් හැසිරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ ආකාරයෙන් නිරෝධ මේ උපදේශලා පිරීම සහ එමත් නැත්නම් නිරෝධායන ඇඳිරි නිත්‍ය පව පණවීමට හැකියාවක් තිබෙනවා අනිවාර්යයෙන්ම අර ලොක්ඩවුන් කරන්න වුණත් තත්ත්වයකට යන්න වෙනවා රටේ ජනතාව තව දුරටත් මේ තත්ත්වයට අනුගත වෙන්නේ නැත්නම් සුපුරුදු පරිදි අදත් SL ඩයරියෙන් සමගන්නා ඔබ සැමට සුබ දවසක්
මම සෙල් ඩයරි වෙනුවෙන් මලින්දුත් තේනුවර.